කොරියා කඩවල මිලදී ගන්න තියෙන්නේ මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් විතරයි. අපේ වගේ පිටිකල කිරි නැහැ මේ රටේ මිලදී ගන්න. මේ ගෙවෙන්නේ දකුණු කොරියාවේ කිම්හාන කාලේ. ඉතින් මේ කාලේට පරිසරය හරිම ලස්සනයි. හොඳට ඉර පායලා තියෙනවා. ඉතින් මා යාළුවයි අද යන්නේ මේ මාසෙට ඕන කරන බඩු ටික අරන් එන්න මාකට් එකට. අපි සාමාන්‍යයෙන් මාසෙටම බඩු ගේන්නේ එකම දවසක නිතරම යන්න එන්න වෙලාවක් නැති නිසා. ඉතින් ඒ එක මාට්ටයක් තමයි මේ උරි මාට් එක. අලින් මාට් එක වන් මාට් එක මේ මාට් දෙකෙන් තමයි අපි බඩු ගන්නෙ. අපි මෙතෙන් ට්‍රොලියක් අරගමු බඩු ගන්න. ඉතින් යාළුවනේ මේ ට්‍රොලිය අන්ලොක් කරන්න නම් බෙගමක් ඕනේ. බෙගමක් කියන්නේ ලංකාවේ රුපියල වගේ කුඩා ආගයක් තියෙන කාසියක්. මං ගාව නැහැ. අතුලට ගිහලා කැෂියර් එකෙන් අපි ඉල්ලගමු. අච්චෝගේ බෙගම මනාජු සර්. බෙගම? නෑ. මේ පැත්තේ තියෙන මාට් වලින් හොඳම මාට් එක මේක තමයි. එළවලු පළතුරු ගන්නවා නම් එකම තැනකින් ගොඩක් දේවල් ගන්න පුළුවන්. සීතකාලට නම් මෙච්චර නැහැ. ඉතින් සීතකාලට මෙහෙ හැදෙන්නේ නැහැ නෙළුළු පළතුරු. ඉතින් ඒ කාලේ වෙන රටවලින් ගෙනෙන ඒවා තමයි තියෙන්නේ. ෆිලිපීන්, වියට්නාම්, තායිවාන් වගේ ඒවා. ඒවා ගොඩක් ගණන්. ඉතින් ඒ කාලේට වඩා මේ කාලේ නම් එළවලු ටිකක් ගණන් අඩුයි. අපි එළවලු ටිකක් ගන්න ගම මිල ගණන් ටිකක් බලමු. ගෝවා ගෙඩියක් වෙනවා මෙහෙ මුදලින් නම් වොන් 2580ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 700ක් 719ක් වගේ විතර වෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් කල් තියාගන්න පුළුවන් එළවලු මම වැඩිපුර ගන්නවා. ගෝවා ගෙඩි 3ක්වත් ගන්නවා. ඒ වගේම වට්ටක්ක ඒ වගේ දේවල් කල් තියාගන්න පුළුවන් එළවලු තියෙනනේ. ඒ වගේ ටිකක් වැඩිපුර ගන්නවා. නැත්තම් මාසයන්තිම වෙනකොට එළවලු ඉතුරු වෙන්නේ නැහැ. මස් මාළු විතරයි ඉතුරු වෙන්නේ ෆ්‍රිජ් එකේ. මෙතන තියෙනවා ලීස්. අපි ලීස් මිටියකුත් ගමු. ලීස් මිටිය වෙනවා වොන් වලින් 5900ක්. 5900ක් කියන්නේ නම් ලංකාවේ මුදලින් රුපියල් 1600ක් විතර වෙනවා යාළුවනේ. මෙතන බටු තියෙනවා. අපි බටු ගමු. බටු වල මිලත් බලමු. අපි බටු වල මිල වෙනවා වොන් වලින් නම් 3980ක් නේ. 3980ක් වෙනවා. ඒ කියන්නේ යාළුවනේ 1100ක් විතර වෙනවා. අපි බටු දෙකකුත් දාගමු. මිරිසුත් තියෙනවා මෙතනම. මිරිස් කිලෝ එකක් වගේ නේද මේකේ තියෙන්නේ. ඒකත් අර ගානමයි 3980යි වොන්. ඒ කියන්නේ 1100ක් විතර තමයි වෙන්නේ. රාබුණන් කන්න වැඩිය කැමතිත් නැහැ. එකලයක් ගමු. 2480ක් වොන් වෙනවා. 2480ක් කියන්නේ 650ක් විතර තමයි වෙන්නේ. වට්ටක්කත් මාසේ අන්තිම වෙනකන් උනත් තියාගෙන කන්න පුළුවන් නරක් වෙන්නේ නැහැ. 3980යි වොන් කියන්නේ රුපියල් 1100ක් විතර තමයි වෙන්නේ. ඉතින් මේකෙන් නම් ගෙඩි 3ක් විතර ගන්න ඕනේ. වට්ටක්ක කොළ නම් රස කෑමක්. ඒක වෙනවා 2830යි වොන් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 750ක් විතර වෙනවා ඒකත්. යාළුවා මෙතන කැරට් ගන්නවා. අපි බලමු කැරට් වල මිල ගණන් කොහොමද කියලා. මෙතන ගහලා තියෙනවා 399යි වොන් කියලා කියන්නේ කිලෝ එකක් වෙනවා රුපියල් 1100ක් විතර කැරට් කිලෝ එක. අල 390යි වොන් කියන්නේත් 1100ක් විතර තමයි වෙන්නේ කිලෝ එක. බතල 490යි 550යි කියන්නේ 1300ක් 400ක් විතර වෙනවා කිලෝ එක. මේකට කියන්නේ පොක්සුවා කියලා. ඒක වෙනවා 7900ක්. ඒ කියන්නේ රුපියල් 2000ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින් නම්. කොරියාවේ හැදෙන රස පළතුරක් ඒකත්. මෙතන තියෙනවා යෝගට්. යෝගට් නම් ගොඩක් ගන්න ඕනේ මේ කාලේට. පුදුම රසණයක් තියෙන්නේ. අපි සාමාන්‍ය යෝගට් පැක් 2ක් විතර ගන්නවා රසණේ කාලේට.
මේක 5980යි කියන්නේ රුපියල් 1600ක් විතර වෙනවා මේකේ මිල ලංකාවේ සල්ලි වල ඉන්න. මේ රටවල කිසිම තැනක කිරිපිටි මිල දී ගන්න නැහැ. හැමෝම පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් තමයි. කිරිපිටි ගන්නවා නම් ලංකාවේ කඩේකට ගිහිලා ගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් මෙතන කිනි වර්ග කොච්චර තියෙනවද කියලා. මේ කිසිම තැනක කිරිපිටි පැකට් එකක් ගන්න නැහැ. අපිට කිරිපිටි ගන්න ඕන ලංකාවේ බඩු තියෙන කඩේකට ගිහිලා එතනින් පිටි පැකට් එකක් ගන්න මිසක් මේවට ආවොත් ෆ්‍රෙෂ් මිල්ක් තමයි ගන්න තියෙන්නේ. ඔයාලට කිරිවල මිල පෙන්නන්න බැරි වුණානේ. අපි කිරිවල මිල බලමු. මේක 6600යි වොන් කියලා කියන්නේ රුපියල් 1800ක් විතර වෙනවා. මේ කිරි පැකට් දෙක 5500යි කියන්නේ 1500ක් විතර වෙනවා කිරි පැකට් දෙකට. ඒ වගේම මේ කිරි පිටි කරන්නේ මේ වගේ ෆ්ලේවර් කරලා තියෙනවා. එක එක ෆ්ලේවර් ස්ට්‍රෝබෙරි තියෙනවා. මේ වගේ බනානා ෆ්ලේවර් එකකට හදලා තියෙනවා. ඔන්න බලන්නකෝ ඔයාලා මෙතන කොච්චර කිරි වර්ග තියෙනවද කියලා. මේවා පිටි කරලා නැහැ එකක්වත්. ඔක්කොම ෆ්ලේවර් කරලා තියෙනවා. එක එක ෆ්ලේවර් ඇපල්, ස්ට්‍රෝබෙරි, බනානා. එහෙම ෆ්ලේවර් තියෙනවා. ඒ වුණාට පිටි කරලා නැහැ. දියුණු රටවල කිසිම දියුණු රටක කිරිපිටි නැහැ මම දන්න විදියට. අපේ ලංකාවේ තමයි වැඩිපුරම පිටි බොන්නේ. ඉන්දියාව වගේ රටවල නම් කොහොමද කියන්න දන්නේ නැහැ. ඉතින් ඊයේද මේ පාංගෙඩි අපි බලමු මේ පාංගෙඩික මිල කීයද කියලා. වොන් 3400ක් කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 900ක් 930ක් විතර වෙනවා. මේ තියෙන්නේ යාළුවනේ මං ආසම කරන බනිස් වර්ගයක්. මේකේ මුංගට තමයි මැදට දාලා තියෙන්නේ. ඒක වෙනවා 1100ක් කියන්නේ රුපියල් 270ක් විතර තමයි වෙන්නේ. ඉතින් මේ රටේ ගොඩාක් ඒවට මේ තියෙන ඇට වර්ග එහෙම දාලා හරි පෝෂදායී විදිහට හදලා තියෙනවා. මේ ගොඩක් ඒවට ඇට වර්ග දාලා දෙන මම ඔයාලට පෙන්නන්නම්. මේකෙත් බලන්න මේකෙත් මුංගට දාලා දකෝද හදලා තියෙන්නේ. මුංගට නේද මුංගට දාලා හදලා තියෙන්නේ. මේක ස්ට්‍රෝබෙරි. මේකේ බතල වගේ මොනවා හරි තියෙන්නේ. මේ මේකෙත් මේ ඔක්කොගේ මුං ඇට. ඉතින් මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ බනිස් වගේ ඒවටත් යොදාගන්නේ මුං ඇට, කව්පි, වට්ටක්කා පිටි, ඒ වගේ හාල් පිටි, ඒ වගේ පෝෂදායී දේවල් තමයි. මෙතන ඉන්නවා දැල්ලෙක් වගේ සතෙක්. මේ දැල්ලු නෙවෙයි, දැල්ලට වඩා ලොකුයි. මේකට කියන්නේ ඕචිනෝ කියලා කොරියාවේ. මේක මානමක් වෙනවා. මානමක් කියන්නේ රුපියල් 2800ක් විතර වෙනවා මේ දවස්වල. මේ බෙල්ලෝ ටික වොන් 7000ක් වෙනවා. වොන් 7000ක් කියන්නේ 1900ක් විතර ලංකාවේ සල්ලි වල ඉන්න. මේ ඉස්සු පැකට් එක වොන් 11800ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 3200ක් විතර වෙනවා ඒක. ලංකාවේ ගොඩක් අයට කන්න හම්බෙන්නේ නැති කෑමක් තියෙන එක අමුතු කෑමක්. ඒ කියන්නේ බූවැල්ලෝ මේක. ඒක මානමක් කියන්නේ වොන් 10000ක් කියන එක. ඒක වෙනවා රුපියල් 2800ක් විතර වෙනවා මේක ලංකාවේ සල්ලි වල ඉන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මස් ගන්න තැනට. අපි බලමු මිල ගණන්. මේ මස් කටු එක වෙනවා වොන් 6000ක්. වොන් 6000ක් කියලා කියන්නේ ලංකාවෙන් නම් රුපියල් 1600ක් විතර. අපි එකක් ගමු. මේක සුප් හදන්න නියමයි. ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. ලංකාවේ අපි නම් ජීවිතේවත් කන්නේ නැති කෑම වර්ග තියෙනවා මේ වගේ. මම පෙන්වන්න මේ ඌරගේ කන් දෙක. මේ කුයි කියලා ගහලා තියෙන්නේ ඌරගේ කන් දෙක. මේක වෙනවා පල්ලෙහා ගාන ගහලා ඇතේ බලමු. මේක වෙනවා 4600යි වොන් කියන්නේ 1200ක් විතර. එතකොට මේ නයි වගේ එකක් තියෙනවා. මේ නයික්ද මන් දන්නේ. මේ මොකද්ද කියන්න හරියටම දන්නේ නැහැ. මේක වොන් 13800ක් කියන්නේ ලංකාවේ රුපියල් 3800ක් විතර වෙනවා. මාරම කෑම තමයි. ඇබ්සලූට් වොඩ්කා. ඉතින් ගොඩක් ෆ්ලේවර් තියෙනවා මෙතන. අපි බලමු බෝතල් ටික. බෝතල් ටික නම් හරි ලස්සනයි. රස නම් කොහොමද කියන්න දන්නේ නැහැ. අපි බලමු මිල ගණන් කොහොමද කියලා මේ වගේ. බෝතලයක් වොන් 34800ක් කියන්නේ රුපියල් 9000ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින්. මං හිතන්නේ ලංකාව නම් මේට වඩා ගණන් ඇති මේ දවස්වල මේවා. මේවට කියන්නේ මක්කුලි කියලා. මේ ලංකාවේ රා වගේ ජාතියක්. ඒ වගේ රසමලු එන්නේ කියලා තමයි මම අහලා තියෙන්නේ. මේක වෙනවා ලංකාවේ සල්ලි වලින් රුපියල් 300ක වගේ මුදලක්. මේ එක එක ෆ්ලේවර් වලින් තියෙනවා මම හිතන්නේ. මේක මේ අර ලංකාවේ තියෙන මොනවද ඇඹිල්ල කියන්නේ ඒ වගේ එකකින් හදපු එකක් තියෙනවා.
මෙතනින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම තියෙන කොරියාවේ හදන ඒවා. අර අතන තිබ්බ මක්කුලි එකත් කොරියාවේ හදන්නේ. මෙතන තියෙන ඔක්කොම සොජු වර්ග. මේක වොන් 1450ක් වෙනවා. ලංකාවේ සල්ලි වෙනවා රුපියල් 350ක් ඒ වගේ ළඟ ගාණක් තමයි වෙන්නේ. ගොඩක් ෆ්ලේවර් තියෙනවා මේ වගේ. ඉතින් ඔක්කොම එකම මිල ගණන් වගේ තමයි යන්නේ. හැබැයි මේ වගේ සැරනම් වෙනස් කියලා කියනවා. මේවා කොරියාවේ ඕන කඩේක සාමාන්‍ය වතුර බෝතලයක් විකුණනවා වගේ ගාණටම විකුණන්න තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අර බාර් පර්මිට් එකක් මුකුත් නැතුව සාමාන්‍ය විදියටම සොජු විකුණන්න පුළුවන්, බියර් විකුණන්න පුළුවන් කොරියාවේ ඕනෙම කඩේක. අපි දැන් ගත්ත චොකලට් බිස්කට් එක වෙනවා වොන් 2000ක්. වොන් 2000ක් කියන්නේ ලංකාවේ සල්ලි වෙනවා රුපියල් 550ක් විතර. මේ ඒකෙම චොකලට් නැති එක. ඒක වොන් 1600ක් කියන්නේ රුපියල් 300ක් 330ක් විතර වෙනවා. මේ මම කලින් ගත්ත බිස්කට් ටික. ඒ වගේ මිල ගණන් කියන්න බැරි වුණානේ. මේක වෙනවා වොන් 1400ක්. ඒ කියන්නේ රුපියල් 300ක් විතර. මේ විජිරබල් බිස්කට් එකත් ඒ මිලම තමයි වෙන්නේ. එතකොට මෙතන තියෙන බිස්කට් එකත් වෙන්නේ ඒ මිලම තමයි. ඒකත් රස බිස්කට් එකක්. මම ගොඩාක් ගන්නේ සීනි රසය අඩු බිස්කට්. මේ වගේ සීනි රසක් නැහැ ගොඩක් ඒ වගේ. ඉතින් යාළුවනේ අපි දැන් උරි මාකට් එකේ ෂොපින් කරලා ඉවරයි. මේ බඩු ටිකට බිල් එක ගෙවලා වන් මාට් එකට යන්න ඕනේ ඉතුරු බඩු ටික ගන්න අපි. ඉතින් යාළුවනේ ඔයාලා හිතන්නේ දැන් වෙලාව කීයට විතර ඇතිද? මේ පරිසරයේ බල්ල මට කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලා කීයට විතර ඇතිද කියලා. දැන් වෙලාව ඇත්තටම 8:05 වෙලාව රෑ. මෙහෙට කරුවල වැටියදී 8:30 විතර වෙනවා. හැබැයි ඉතින් මේ රස්නේ කාලෙදී විතරයි හොඳේ. ඉතින් යාළුවනේ මේ මාට් එකට තමයි කියන්නේ වන් මාට් කියලා. මේ මාට් එකෙන් බඩු ටිකක් ගන්න තියෙනවා. ඒ බඩු ටික අපි ඉක්මනට අරගමු. අපි ඉස්සලාම ගන්න යන්නේ බීම ටිකක්. මෙතන තියෙනවා කෝමාරිකා එක. මේක අනිවාර්යයෙන්ම ගන්නවා අපි. එක 2100ක් කියන්නේ රුපියල් 550ක් විතර වෙනවා. මේක ගෑස්ට්‍රික් වලට නම් හොඳයි. ලංකාවෙත් තියෙනවා මම හිතන්නේ මේක. මට මතකත් නෑ දැන් අවුරුදු 4ක් විතර මෙහෙනේ. ඉතින් තව ගොඩක් බීම වර්ග තියෙනවා. ඉතින් පුදු රස තියෙන එකක් ගන්න ඕනේ. අපි ෆැන්ටා එකක් දැක්ක මෙතන. අපි ෆැන්ටා එක ගමු. මේක නම් ලංකාවේ රසම තමයි. මේ පැන්ට එක 2800ක් වෙනවා. 2800ක් වොන් කියන්නේ ලංකාවේ සල්ලි වල ඉන්න වෙනවා රුපියල් 700ක් වගේ ගාණක් තමයි වෙන්නේ. පැන්ට වලට වඩා ඔරෙන්ජ් ක්‍රස්ට් එකක් තිබ්බනම් හොඳයි. ඉතින් නැහැනේ මෙහෙ. තක්කාලි අරහින් ගන්න අමතක වුණානේ. තක්කාලි 5000යි වොන් කියන්නේ ලංකාවේ නම් රුපියල් 1300ක් විතර මුදලක් වෙනවා තක්කාලි එක. මෙතන තියෙන්නේ ලාමියොන්. ඉතින් ලාමියොන් කිව්වොත් කොරියාව, කොරියාව කිව්වොත් ලාමියොන් වගේ තමයි. පුදුම ලාමියොන් ගොඩක් තියෙන්නේ. මේ ගොඩක් ඒවා මම කාලවත් නැහැ. ඉතින් අපිත් ලාමියොන් වලකට ටිකක් ගන්නවා නිතරම. ඒ වගේම ගමු අපි. මෙතන බලමු තියෙන ලාමියොන් ටික. මෙතන තියෙන මේ රතු පාට ලාමියොන් එක කරන අපි කැමති. මේක නිතරම කනවා අපි. මේකේ ගාණ වෙනවා 3800යි වොන් කියන්නේ රුපියල් 1000ක් විතර වෙනවා. තව මොකක් හරි බලමු. මේකත් රසයි ලාමියොන් එක. මේක සැර නැහැ. ඒකයි මම මාස මේකට 2900යි වොන් කියන්නේ රුපියල් 800ක් විතර වෙන්නේ. අරකට වඩා මේක 200ක් අඩුයි. මේකත් රස ලාමියොන් එක. එතකොට තව මොකක් හරි ගන්න ඕනේ. මොකද වැඩ ඇරලා එන්න පරක් වුණාම කන්න මුකුත් නැහැ. එතකොට බඩගිනි ගොඩක් උයනකම් මේ ලාමියොන් එක කාලා තමයි අපි උයන්නේ. මේක ගන්නවද?
තමක් හරි ගන්න ඕනේ. ආ මේ ලාමියන් එක හොඳයි. මේක මේ සුප් එක වගේ හදලා බොන්න පුළුවන්. වතුර ගොඩාක් දාලා හදපුවාම මේක හරි රසයි. හැබැයි මේක ගණන් මට මතක විදිහට බලමු. 4500ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 1200ක වගේ මුදලක් වෙනවා මේකත්. ඔන්න අපි ලාමියන් අරන් ඉවරයි. දැන් අපි යන්නේ යාළුවනේ ටින් මාළු බේකන් තියෙන පැත්තට. මෙතනින් අපි ටින් මාළු ගන්නවා. ටින් මාළු 12ක් විතර ගන්නවා අපි සාමාන්‍යයෙන්. ඒකත් අර වගේ තමයි පරක් වෙලා ආපු දවසට උයා ගන්න අමාරුයිනේ. ඉක්මනට කන්න ඕනේ බඩගිනි 9-10 වෙනවනේ වැඩි ඉවර වෙද්දි. ඒකල ඇවිල්ලා උයලා කනකොට රෑ වෙන නිසා මේ වගේ දෙයක් ඉක්මනට උයා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් පරක් වෙච්ච දවසට 4300යි 1 කියලා කියන්නේ එකක් 1150ක් විතර වෙනවා. තාම ලංකාවේ නම් එච්චර මිල නැහැ මම හිතන්නේ. එකෙනු ටිකක් ගමු අපි 12ක් විතර. රෙදි හොදන කුඩුවක් ගන්න ඕනේ. කිලෝ 8ක් 10ක් යනවා. කොහොමත් මාසෙට අපි 6 දෙනාගේ රෙදි හොදන්න හැමදාම නඳුන් හොදනවානේ. 1500ක් කියන්නේ ලංකාවේ මුදල් නම් රුපියල් 3000ක් විතර වෙනවා මේක. රුපියල් 3000කට කිලෝ 10ක් ලාභ ඇති මම හිතන්නේ ලංකාවේ ඒ දස්වල තියෙන ගණන් වල හැටියට නම්. මෙතන තියෙන සීනි කිලෝ 3 පැකට්. මේ පැකට් එකක් වෙනවා 1 6550ක්. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 1800ක් වගේ වෙනවා සීනි කිලෝ 3ට. මං ගන්න යන්නේ ලංකාවේ ගොඩක් ගණන් දෙයක්. මේ දස්වල ගොඩක් වටිනවනේ සබන්. සබන් වර්ග ගොඩක් තියෙනවා. අපි බලමු මිල ගණන් කොහොමද කියලා. මෙතන තියෙන මේ දම්පාට සබන් එක හරි සුවඳයි. ඒක අපි නිතරම ගන්නවා. 6200ක් කියන්නේ 1700ක් විතර වෙනවා මේ පැකට් එකම. ඒකේ සබන් ගැට 6ක් විතර තියෙනවා. එතකොට මේකත් හොඳයි. අපි තව වෙන එකක් මොකක් හරි බලමු. ලාභයක් බලමු. ඒක ගණන් ටිකක්. මේක 8200යි. මේක 8200යි. අපි වෙනමක් කර බලමු. මේක ලාභයි වගේ. මේක 3800යි කියන්නේ රුපියල් 1000ක් විතර තමයි වෙන්නේ මේ සබන්කට 6ම. මේ සබන් වර්ගෙ ටිකක් ලාභයි. 2650යි වොන් කියන්නේ රුපියල් 700ක් විතර වෙනවා සබන්කට 3ක්. කවුරු හරි ගන්නවද? සබන් ඇති වගේ. මලි සබන් වගේ කරන් තිබ්බා. දැන් සබන් ඇති. මෙතනින් අපිට බිත්තරවල මිල ගණන් බලා ගන්න පුළුවන්. රුපියල් 7000යි වොන් කියන්නේ රුපියල් 950ක් වගේ 7500ක් කියන්නේ රුපියල් 1000ක් විතර වෙනවා කොමල් බිත්තර එකක්. ඒ ගණන් වලට බිත්තර ගන්න පුළුවන්. හාල් මැස්ස ගොඩක් වර්ග තියෙනවා මෙතන. මිල ගණන් වෙනස් අපි බලමු. 9800යි වොන් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2700ක් විතර වෙනවා. ඊළඟ එක 24,000යි වොන් කියලා කියන්නේ රුපියල් 6000ක් විතර වෙනවා. 35,000යි වොන් කියලා කියන්නේ රුපියල් 9000ක් විතර වෙනවා මේ හාල් මැස්ස එක. ඒකත් ඒ ගානම තමයි. හාල් මැස්ස පොඩි වෙන්න තමයි මේ ගණන් වැඩි. ඇයි කියන්න නම් දන්නේ නැහැ ඒක. අපි මේක ගමු. ඉතින් යාළුවනේ ඔයාලටත් දැන් ගොඩක් මහන්සියක් තියෙන නේද මාත් එක්ක shopping කරලා. ඉතින් මටත් මහන්සියි. අපි ඉක්මනට මේ bill එක ගෙවලා අපි යමු එළියට මොන හරි කන්න. ටිකක් town එක ඇවිදින්නත් පුළුවන් මාත් එක්ක ඔයාලට. අන්තිමනම තියෙන්නේ කන්න මොන හරි අරන් යන්න ඕනේ. මොකද පොලට ගිහිලා ගෙදර යනකොට ගියපු ගමන් කන්න මොන හරි අරන් යන එක පුරුද්දක් නේ අපිට. ඉතින් කොරියාවේ ආවා කියලා වෙනසක් නැහැ. ගියපු ගමන් කන්න යාළුවොත් එක්ක එකතු වෙලා මොන හරි අරන් යන්න ඕනේ අපි දැන්. මොන හරි බලලා ගමු මෙතනින්. එක යොසොක්කේ ඉතෝ. යොසොක්කේ? නේ. ආ යොසොක්කේ ඔෆිසර්. එහෙනම් ගාව ඔෆිසර්. කොම් 3개 하고 요거 3개 하고. ඔන්න යාළුවනේ දැන් තමයි බඩු ටික අරන් ඉවරුනේ. ඉතින් ගොඩක් වෙලා ගියා ටිකක් දිග වීඩියෝ එකක්. ඉතින් මාසේ බඩු ඔක්කොම එකපාර තමයි අපි ගන්නේ. නැවත නැවත එනකොට අමාරුයි නෑ එන්නේ. ඉතින් රෑවලා මහන්සිලා එන්න අමාරු නිසා
පුළුවන් තරම් අපි බඩු ටික එකපාරම ගන්න තමයි අපි බලන්නේ. මොකක් හරි අඩුපාඩුවක් වුණොත් තෙප්පේ දාලා ගෙන්නනවා. තෙප්පේ කියලා කියන්නේ මේ මොකද්ද? තැපෑලෙන් ගෙන්නන එකට තෙප්පේ කියන්නේ තැපෑලට. මේ සිත්තමේ රසකෑම ගොඩක් තියෙනවා. සිත්තම කියන්නේ ආපන ශාලාව කියන එක. අපි අතුලට ගිහිලා බලමු. මෙයා මෙතන මේ හදන කිම්පප් මේ කිම් කොලයක් තියෙනේ. කිම් කොලේට බත් දාලා ඒක උඩ කැරට් බේකන් වගේ දේවල් ටික දාලා මේ විදිහට ඔතන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ ඔයිල් එකක් ගන්න තියෙනවා. මේකේ මම දැකලා තියෙනවා කලින් මේ කඩේටම ඇවිල්ලා තියෙනවානේ. මේ ගන්න මේ ඔයිල් එක ගාලා මේ බටර් මම හිතන්නේ බටර් ගාලා මේ දේ කපා ගන්නවා. අපිත් මේක ඕඩර් කරනවා දැන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මේක තමයි මෙයාලගේ මෙනු එක. මේ හයිලයිට් කරලා තියෙන පෑනින් ඉරියඳලා අපි ඒ දෙක ඕඩර් කරේ. එකක් චොන් 9ක් වෙනවා. ලාමියන් සෙට් කියන එකයි තොප්බොක්කි සෙට් කියන එකයි තමයි ඕඩර් කරේ. ඔයාලට කොරියාවට ආපුවහම සිත්තමකට ගියොත් මේ වගේ හොට් කබඩ් එකක් බලා ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඒක ඇතුලේ තමයි වතුර බොන ග්ලාස් එක මෙහෙම දාලා තියෙන්නේ. ග්ලාස් එකක් වෙන්න පුළුවන්, මේ වගේ කප් එකක් වෙන්න පුළුවන්. ඕන දෙයක් තියෙන්නේ හොට් කබඩ් එකක් ඇතුලේ තමයි වතුර බොන්න. ඒකෙන් තමයි ගන්න ඕනේ කප් එක. ඉතින් විස බීජ බෝ වෙනවට ඒක හොඳ වැඩක්. ජීම් තන අවශ්‍ය. ඒ කම්සංගදා. ඕඩර් කරපු කෑම ටික නම් ඔක්කොම ආවා. මං කියන්නම් ඔයාලට මේ වගේ නම් ටික. මේකට කියන්නේ තොප්බොග්ගි කියලා. මේක හාල් පිටි වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන මේ කළු පාට දිග එක කිම්පප්. මේ පැටිස් වගේ එකක් තියෙන්නේ. ඒකට කියන්නේ මන්දොක්. මේ චිකන් එකක් තියෙන්නේ. ඒකට කියන්නේ තොන්කාස කියලා. ඔන්න ඉතින් කාලා බීලා ඉවරයි. බඩු ටික නම් මාට් එකේ තාම. මාට් එක වාන්නේ 10ට. 10ට බඩු ටික එතනින් ගත්තා නම් ඇති අපිට. මේ මෙතන තයිසෝ මාට් එක තියෙනවා. ගොඩක් අය ඒකේ වීඩියෝයක් ඕනේ කිව්වා. මට එතන යන්න වෙලාවක් හම්බුනේ නැහැ. පුළුවන් වෙලාවක ඒ වීඩියෝ එක අරන් එන්නම්. ඉතින් මේම නිදහසේ ඇවිදිනකොට හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මගේ රටත් මේ වගේ ලස්සනට දිනු වෙන්නේ කවද්ද කියලා හිතනකොට හිතට හරි දුකයි. ඒ වුණාට දැන් නම් හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපේ කට්ටිය එකතු වෙලා මේ අරගලේ නිවැරදි දිශාවටම අරන් ගිහිල්ලා මේ සිස්ටම් එක හදාගනින් කියලා. ඒ වුණාට හැමෝම පාට බහැලා ඉද්දින් අපිට සහභාගි වෙන්න බැරි වෙච්ච එක ගැන නම් හිතට දුකයි. ඒ වුණාට හැම වෙලේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඉතින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම තෙරුවන් සරණයි. ඔයාලට